අද අපි ටිකක් පවුල් ජීවිතය ගැන කතා කරමු. පවුලක් ඇතුලේ අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ? අපි මොන වගේ ගුණාංගද හදාගන්න ඕනේ? අපේ ජීවිතය නිවැරදිව සතුටින් තියාගන්න පවුලක් ඇතුලේ අපි මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියලා චුට්ටක් අද කතා කරමු. සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවේ සමහර අවස්ථාවද මට මුණ ගැහෙනවා පවුල් ජීවිතයේ තියෙන ගැටලු නිසාම තමන්ගේ ජීවිතයේ ස්ථාවරභාවය ගිලිහෙච්ච දරු. ස්ථාවරභාවය ගිලිහෙන්ද හේතු වෙලා තියෙන පවුල් ජීවිතයේ ගැටලු. දැන් මෙන්න මේ යථාර්ථය අපි මුලින්ම තේරුම් ගන්න ඕනි. අපි පවුල් ජීවිතය ආරම්භ කරන යම්කිසි එක්තරා වයසක් තියෙනවා. ගොඩාක් වෙලාවට අවුරුදු 20, 25, 30 මේ වගේ කාලෙදි තමයි ගොඩක් දෙනෙක් තමන්ගේ සහකරු හෝ සහකාරිය හොයාගන්නේ. එතකොට ඒ අවධියේදී අපි ජීවිතය දිහා බලන විදිය, දකින විදිය හරි වෙනස්. ඒ කාලෙදී හෝමෝනමය උත්තේජනයන් නිසා අපිට ලැබෙන විවිධාකාර භාවමය ගුණාංග හේතු කරගෙන පදනම් කරගෙන අපි අපේ සහකරු හෝ සහකාරිය හොයාගන්නට කටයුතු කරනවා. එතකොට අපි අපේ තියෙන හැඟීම්, ඊළඟට සාමාන්‍ය බයොලොජිකලි මනුස්සයෙකුට දැනෙන ආකර්ෂණය වෙන්නට පුළුවන්, තවත් මොනවා හරි තවන්ගේ සහකරු හෝ සහකාරියකින් බලාපොරොත්තු වෙන ගුණාංග ඒ කාලෙදි දැනෙන විදිය වෙනස්. එතකොට ඒ දේවල් පදනම් කරගෙන විශේෂයෙන්ම ආකර්ෂණය පදනම් කරගෙන තමයි දෙන්නෙක් විවාහ ජීවිතයකට ඇතුළත් වෙන්නේ. හැබැයි විවාහ ජීවිතයකට ඇතුළත් වුණා කියලා ඒ දෙන්නම තමන්ගේ ජීවිතයේ ඉදිරියටම නවත්වන්නේ නෑ. එතකොට සැමිය සහ බිරිඳ ගත්තහම එකම විදියට හෝ තමන් කරන රාජකාරියන්, තමන්ගේ තමන් යෙදෙන වටපිටාව පරිසරය අනුව, තමන් මුහුණ දෙන අත්දැකීම් අනුව ඒ දෙන තමන්ගේ ජීවිතයේ ඉදිරියට යමින් පවතී. සමහර වෙලාවට තමන්ගේ තරුණ අවදියේදී ජීවිතයේ කියවීම එකක් මුහුකුරා යනකොට තමන්ට දැනෙන ජීවිතය කියවීමට වඩා වෙනස් වෙන්න පටන් ගන්න. ඒ වගේම බොහෝ වෙලාවට සෞභාග්‍ය රන්දුරට වැඩමුළුවේදී මම දැකලා තියෙන දෙයක් තමයි පිරිමි කෙනාට පවුලේ බර පැටවෙනව හරි වැඩි. දැන් ඉස්සෙල්ලම මේ විවාහ ජීවිතයකට ඇතුළත් වෙන්නේ ගොඩාක් වගකීම් තියෙන පිරිමි කෙනෙක් නෙමෙයි, වගකීම් අඩු පිරිමි කෙනෙක්. ඒත් ඒ කෙනාගේ තමන්ගේ සහකරුගේ හරිම නිදහස් ජීවිතය තමයි සමහර වෙලාවට සහකාරිය දකින්නේ. හැබැයි පවුල් ජීවිතයකට ඇතුළත් වුණාට පස්සේ වැඩි බරක් පිරිමි පාර්ශවයේ දරුවන්ට අත්වෙන නිසා එයාලා ඉක්මනින්ම පීඩාවට පත්වෙන්න පටන් ගන්නවා. එයාලගේ පීඩනය වැඩි. මට බොහොමයක් මේ දේ දැනිලා තියෙනවා, මම මේ දේ දැකලා තියෙනවා, මම මේ දේ අත්විඳලා තියෙනවා. ඉතින් එතකොට මේ පීඩාවට පත්වීම වැඩි නිසාම අර කලින් තිබුණු ආදරණීය භාවය ඒ පිරිමි කෙනාගෙන් පිරිමි සහකාරයගෙන් සහකාරියට තිබුණු නැත්නම් සැමියාගේ බිරිඳට තිබුණු ඒ ආදරණීය භාවය අඩු වෙනවා. දැන් මේක තේරුම් ගන්න බෑ. එතකොට එතන තියෙන ඒ පීඩාකාරී භාවයත් එක්ක තමයි ගොඩාක් වෙලාවට පවුලක් ඇතුළු ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට දකින විදිය වෙනස් වෙනවා. එක එක්කෙනා ගාව තිබුණු ප්‍රතිරූපය අර දුරින් ඉඳලා බලනවට වඩා ළඟින් ඉඳලා බලනකොට හැමදේම අතින් ප්‍රතිරූපය වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ වගේ හේතු නිසා මොකද වෙන්නේ? පවුල් ජීවිතය ඇතුලේ ගැටලු මතුවෙනවා.
එතකොට දෙන්න ඉන්නේ. ඒ දෙන්නම තමන්ගේ ජීවිතේ සැනසීම හොයාගෙන යනවා. මට මුණ ගැහෙලා තේනවා ගොඩාක් දරුවෝ මේ ඊ කතා කරා පාසලක විදුහල්පතිවරේ. ඒ දරුවෝ කියපු වචන ටික තමයි මම සාමාන්‍යයෙන් පිරිමි දරුවන්ට සම්බන්ධ වෙන්න දෙන්නේ නැහැ සෞභාග්‍යර අඳුරට වැඩමුළුවට. නමුත් ඒ දරුවාගේ ප්‍රබල භක්තිමත් භාවය නිසා මා කෙරෙහි තියෙන මගේ දරුවට සම්බන්ධ වෙන්න ඉඩ දුන්නා. ඒ දරුවන්ගේ මම විමසීම් කරපු දෙයක් තමයි පුතාගෙන් බිරිඳට මේ වැඩමුළුවට සම්බන්ධ වෙන්න පුළුවන්ද. ඒ දරුවට දැනෙච්ච දේ තමයි බිරිඳ මේ වැඩි හරියටම කරන් කියලා මට විශ්වාසයක් නැහැ. ඒ නිසායි මම සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ තමන්ට තමන්ගේ ජීවිතය තුළ තියෙනවා තමන්ගේ සහකාරුගේ හා සහකාරියගේ විවිධාකාර වෙදී අඩුලුහුදුකම් තේරෙන පටන් ගන්න. ඒකට මේ අනුව තමයි අර ගැළපීම නොගැළපීම මත ගැටුමකට පත් වෙන. දැන් මේකට තියෙන විසඳුම මොකද්ද? අපි මේකට තියෙන විසඳුම මොකද්ද? අපි මොකද්ද මේකට විසඳුමක් විදියට ගන්න ඕනේ? එකම එක දෙයයි තියෙන්නේ. ආදරය. ආදරය කියන්නේ රාගික ආදරයක් කියන්නේ නෙමෙයි මම කතා කරන්නේ. මම ගිහි ජීවිතයක දරුවන්ට ජීවිතේ සැනසීමෙන් ජීවත් වෙන්නට අවශ්‍ය කරන භෞතික සාධක නිවැරදිව කළමනාකරණය කර ගැනීම පිළිබඳවයි මේ කතා කරන්නේ. අපි හැමදේම මිනිස්සු. මිනිස්සු පවුලක් ඇතුලේ සතුටින් ප්‍රබල මූල්‍යමය ස්ථාවරත්වයකින් බලකෙන් විලා ඉන්නට නම් ඒ අයගේ වටේට තියෙන්න ඕන ගුණාංග ටිකක් තියෙනවා. මේ මව්කත්කම් නවකතාව සම්පූර්ණයෙන්ම ලේලා තියෙන්නේ. අන්න ඒ පවුල් ජීවිතයේ නිවැරදිව බලගන්නවා ගැත. පිරිමි පාර්ශවයේ දරුවන්ට ප්‍රබලව මේ මව්කත්කම් නවකතාවෙන් ලොකු ජීවිතයේ ලොකු මානසික සැනසීමකට පත් වෙන්නට හැකියාව ලැබේ කියවද්දී කාන්තා පාර්ශවයේ දරුවන්ට තමන්ගේ ජීවිතේ පවුල වෙනුවෙන් තමන් කොයි විදිහටද බලගෙන ඉන්න ඕනේ කියන කාරණය අත්දකින්න හැකියාව ලැබේ මව්වත්කම් තම කතාව තුළ. ඉතින් එතකොට පිරිමි පාර්ශවයේ දරුවන්ගේ පීඩනය වැඩි වැඩි පීඩනයක් සහිතවයි ඔවුන් ජීවත් වෙන්නේ. ඔවුන්ගේ සමාජ දර්ශනය, ඔවුන් හිතන විදිය, ඔවුන්ගේ ශක්තිය හැසිරවීම සමහර වෙලාවට අඩාල වෙනවා. හැබැයි කාන්තාව ඊට වඩා ඇත්තටම මේ සුභාදම කාන්තාව හදලා තියෙන හරි අපූරු විදියකට. ඒක ගැන කියන්න මට වචන නැහැ. ඒක හරි පුදුමාකාර විදියක්. කාන්තාව කොයිතරම් සෞම්‍ය විදියට ඔබට පෙවුණා. කාන්තාවට තියෙන ගුණාංග හරි ප්‍රබලයි. කාන්තාවකට පුළුවන් සියල්ල දරාගන්න තමන්ට පීඩාවක් ඇති නොවන විදියට. ඒක හරි පුදුමාකාර දෙයක්. ඒකට හේතුව තමයි කාන්තාවක් ඇතුළත තියෙන මේ මව්වත්කමම තමයි ඒකට හේතුව. කාන්තාවක් තුළ තියෙන ප්‍රබල මව්වත්කම, දයාව, කරුණාව, උපේක්ෂාව මෙන්න මේ දේවල් කැටි කරගෙන සියලු දේට සබාව දීලා ජීවිතේ නයින් කරලා හැම දේම දයා උපේක්ෂාවෙන් බලලා ඉදිරියට යන හැකියාවක් කාන්තාවකට තියෙනවා. මේ කාන්තාවකගේ මේ තියෙන ප්‍රබල බෞද්ධකම තුන පවුලක් සම්පූර්ණයෙන්ම නිවන්න, පවුලක් සම්පූර්ණයෙන්ම බලා ගන්න, පවුලකට ශක්තිය දෙන්න, ජවය දෙන්න පුදුමාකාර හැකියාවක් කාන්තාවකට තියෙනවා. කාන්තාවකගේ ශක්තිය ඉහළ යද්දී ඉහළ යද්දී ඉහළ යද්දී නිවැරදිව බල ගැනීම සිදු කරමින් තමන් ඉහළටම ගමන් කරද්දී කාන්තාවකට හැකියාව තේරා තමන්ගේ පවුලින්
තමන්ගේ සැමිය, තමන්ගේ දරුවන් සියලු දෙනාට ශක්තිය ලබා දෙන්න. එතකොට මම යෝජනා කරන දේ තමයි තමන් ඉහළ ශක්ති පරාසවලට යනකොට තමන්ට පේනවා තමන්ගේ සැමිය පහළ ශක්ති පරාසයක ඉන්නේ, යා පීඩාවට පත් වෙලා ඉන්නේ, යා පීඩනයට පත් වෙලා ඉන්නේ කියලා. ඒකද හේතුව පිරිමි අයට හැමතිස්සෙම තියෙන්නේ මොකක් හරි දෙයකට සටන් කිරීමේ අවශ්‍යතාවය ඇති වචනින් හරි හැකි තමන්ගේ ක්‍රියාවෙන් හරි වචනින් හරි හැම දෙයකින්ම. එයාලා අර එයාලා ගාව තියෙන ස්ට්‍රෙස් එක අයින් කරගන්න දරුව හැමතිස්සෙම කටයුතු කරන්න උත්සාහ කරනවා. එක්කෝ ගැටලුවකට සවන් නොදී ඉන්න උත්සාහ කරනවා, එහෙම නැත්නම් ගැටලුවෙන් පලා යන්න උත්සාහ කරනවා. ඒකට අපිට පිරිමි දරුවන්ට, පිරිමි පාර්ශවයේ දරුවන්ට වචනයක්වත් කියන්න බෑ. හැම මනුස්සයෙක්ම කැමති තමන්ගේ මානසික නිදහසට. එතකොට මක්වරි කාන්තාවකගේ තියෙන මේ ප්‍රබල, කාන්තාවකට ලැබිලා තියෙන මේ ප්‍රබල මව්වත්කම් පාවිච්චි කරලා තමන්ගේ පවුල ඇතුලේ තමන්ගේ ළඟම ඒ පිරිමි හිත පීඩාවෙන් මුදවන්න ඔබ කටයුතු කරන්න. ඒක තමයි පවුල් ජීවිතයක් ලස්සනට අරගෙන යන්න තියෙන ප්‍රබලම විදිය. මම මේ කියන්නේ පුතේ ශක්ති විද්‍යානුකූලව. මට අත්දැකීම් තියෙනවා මම හැම දවසකම දරුවන් හදෙනෙක් එක්කලා කතා කරනවා. එහෙම නැත්තම් පිටරට දරුවන් එක්කලා ඒ දරුවන්ගේ ගැටළු වලට පිළිතුරු ලබා දීම සිදු කරනවා. හැම දවසකම දරුවන් හත් දෙනෙක්ගේ ගැටළු මල් ළඟට එනවා. හැම දවසකම. එතකොට ලංකාවේ සහ ලෝකයේ බොහෝ දෙනාගේ ගැටළු විසඳලා විසඳලා මම මේ කුලක හරියටම දැකලා තියෙනවා. අනිත් එක මම මේ දේවල් දිහා බලන්නේ ප්‍රායෝගිකව සහ ශක්ති විද්‍යාත්මක. මට එන හැම ගැටලුවක්ම ශක්ති විද්‍යානුකූලව මේ ගැටලුවේ තියෙන ශක්ති මූලය මේක කියලා මම දන්නවා. එතකොට ඇයි මේක මේ ගැටලුව නිර්මාණය වුණේ කොහොමද? මේ ගැටලුවට හේතුව මොකද්ද? කොහොමද මේ ගැටලුව මේ විදිහට සිද්ධ වුණේ කියන්න මට තේරෙනවා. ඒ වගේම මගේ ජීවිත කතාව ඇතුළු මව්වත්කම් රුබරෝසියා මලක් කියන්නේ මගේ ජීවිත කතාවම නෙමෙයි. මගේ ජීවිත කතාවේ එක්තරා සංදිස්ථාන ඇතුළත් කරලා ලියපු මේක සම්පූර්ණයෙන්ම භාව චිකිත්සනය සහිත පොත්. මේක කරන්නේ මූල ස්ථාවරත්වය ඇති කරන්නට අවශ්‍ය කරන භාව චිකිත්සනය ලබා දෙන. රන්සල්ලි පාසල අත්පොතක් විදිහට මූල ස්ථාවරත්වය ලබා ගැනීම අත්පොත. ඒ වගේම බෞද්ධකම් සහ රොබරෝසයා මලක් කියන්නේ භාව චිකිත්සනය මුල් ස්ථාවරත්වයට අවශ්‍ය කරන භාව චිකිත්සනය ඇති කරන පොත් දෙක. ඒ තුළින් මම දරුවන්ට ලබා දීලා තියෙන තමන්ගේ ජීවිතේ විසඳ ගන්න ගැටලුකාරී ජීවිතේ විසඳ ගන්න ගැටලු නිවාරණය කරන ක්‍රම සහ එක කියවද්දී තමන්ට ඒක ඒ භාවමේ උද්දීපනය ළඟා වෙනවා. දැන් මේ වෙනකොට ප්‍රබරෝසයා මලක් නවකතාව කියවපු හැම දරුවෙක්ම මුදල් ඉතුරු කරන්න පටන් අරගෙන තියෙනවා. ඒගොල්ල දැන් මේ වෙනකොට ලක්ෂ ප්‍රතිනියන්, දස ලක්ෂ ප්‍රතිනියන් බවට පත් වෙලා ඉවරයි. හිතන්න පුළුවන්ද? එක වෙලා ඉවරයි. එයාලා ඔක්කොම ඉන්ටර්විව් කරොත් එයාලා හැමෝම කියයි දැන් මංගාව ඉතුරුවක් තියෙනවා. ඇයි? එයාලගේ භාවය උද්දීපනය වෙනවා. ඒකට අවශ්‍ය කරන ඒ භාව චිකිත්සක ක්‍රමවේදයන් සිව්ව යොදාගෙන තමයි මම ඒ පොත් දෙකම ලියලා තියෙන්නේ. එතකොට මම සාමාන්‍ය නවකතාවක් ලියන්න මට අවස්ථාවක් නැහැ. මට ඕනේ මගේ දරුවෝ ජීවිතේ තව උසස් වෙන්න, ජීවිතේ තව ඉහළට තමන්ගේ ශක්තිය ඉහළට අරගෙන යන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම ලබා දෙන්නට. ඉතින් මේ අද ලිපියේ ලිපිපන් මව්වත්කම් නිදහස කියලා නිම කරන්න මදි මගේ
තරන් මැඩම් මේ හරි මාර්ගය කියලා දුන්නට ස්තුතියි. තරුව ජීවිතය දිනනවා. ඉතින් ඒ නිසයි මට කියන්න ඕනේ මෙතන තමයි තැන. මේක තව ටික දරුවන්ට හොඳට තේරෙයි මවත්තම් නවකතාව කියවද්දී අපි කියන්නේ අපි අපේ තරුණාවදීදී ජීවිතය දිහා දැකපු ඒ ආකර්ෂණය සිද්ධ වෙච්ච විදිය නෙමෙයි අපි මුහුකුරා යනකොට අපි ජීවිතය දකින විදිය විශේෂයෙන් කාන්තාවන් දරුවෝ ලැබෙනකොට මේගොල්ලන්ගේ හිතුවිලි පරාස වෙනස් වෙනවා. තමන්ට ඉන්නේ තමන්ට සංවේදී වැහුම්කන් දෙන බොහෝම ලස්සනට මව්වත්කම් තියෙන ස්වාමි පුරුෂයෙක් නම් සැමියෙක් නම් ඒ මේ අතර ඝට්ටනයක් ඇති වෙන්නේ නැහැ. නමුත් මේ මව්වත්කම් අඩු පිරිමි අයගේ අඩු වැඩි වශයෙන් මව්වත්කම් තියෙනවා. මව්වත්කම් වැඩි පිරිමි කෙනෙක්ව තමන්ගේ සහකරුවා විදිහට තමන් දරාගෙන ඉන්නවා නම් තමන් ළඟින් ඉන්නවා නම් මේ දේ දැනෙන හරි අඩුයි දෙන්නට ජීවිතේ බොහෝම සුහදව ආදරෙන් බෙදා ගන්න හැකියාව තියෙනවා. හැබැයි මව්වත්කම් අඩු. එහෙම දරුවෙක් නා. ඉතින් මේ ළඟදී සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවට කලින් 2022 සම්බන්ධ වෙච්ච දරුවෙන් නැවත කතා කරා. ඒ දරුවන්ට අභ්‍යාස මගහැරුණා කිව්වා, අභ්‍යාස කරන්න බැරි වුණා කිව්වා. තමන්ගේ ඒ දරුවා ඉඳලා තියෙන්නේ දරුවෙක් බලාපොරොත්තුවේ වැඩමුළුවට සම්බන්ධ වුණාට පස්සේ දරුවෙක් ලැබීම සිද්ධ වෙලා තියෙනවා. දරුවගේ වැඩ කටයුතු නිසා ඊළඟට අභ්‍යාස කරන්න බැරි වෙනවා. දැන් නැවත මාත් එක්කලා ඒ දරුවට කතා කරන්න ඕන වුණේ එයාට විශේෂයෙන්ම දැනලා තියෙන දේ තමයි එයාගේ මහත්ය. ඒ කටයුතු නිසා එයාගේ පුංචි බබා බය වෙනවා. බය වෙන්න හේතුව තමයි අර මහත්යට අර බබත් එක්කලා කාලය ගත කරන්න ඊළඟට ඒ බබාගේ පුංචි පුංචි දඟ වැඩ ඉවසන්න බෑ. එයි හේතුව මොකක්ද? තමන්ගේ මහත්ය ආදරේ තමයි. හැබැයි අම්මට ඒක අම්මා බලන්නේ බබා දිහා. බබා බය වෙනවා මහත්තයා මේක ඉවසන්නේ නැහැ. මට දරා ගන්න පුළුවන් වුණාට මහත්තයාට දරන්න බෑ. ඇයි? පිරිමි කෙනෙක්ට ඒක දරා ගන්න බැරි. හේතුව එයාලා පීඩනයට පත් වෙලා ඉන්නේ. කොයිතරම් අතපය දැඩි වුණත් පිරිමි අයගේ ඒ අයගේ හිත දැඩි නෑ. ඒ අයට ජීවිතේ දරා ගන්න බෑ අම්මා කෙනෙක්ට තියෙන මව්වත් ගුණය එයාල ළඟ දීලා නැති නිසා. ඇත්තටම මම මේ සබාධම දකින විදිහට සබාධම පිරිමි පාර්ශවයේ දරුවන් නිර්මාණය කළ තේන්නේ ගැහැදු පාර්ශවයේ අයට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්න, ආරක්ෂාව ලබා දෙන්න. මට දැනෙන්නේ විදිහට මට පිරිමියා සහ ගැහැණිය කියන මේ ජීවමය වස්තුන් දෙක මං අත්දකින්නේ ඒ විදිහට. ගැහැණියයි සියලු දේ හසුරුවන්ද කළමනාකරණය කරන්න දරාගන්න මෙහෙවන්න හැකියාව තියෙන කෙනා. පිරිමියා කියලා කියන්නේ ඒ සියල්ලටම ශක්තිය සම්පාදනය කරන්න රැකවරණය ලබා දෙන්න හැකියාව තියෙන කෙනා. මේක මට හිතෙනවා මේ සමාජ ක්‍රමයන් එහෙම වෙනස් වෙලා තියෙන්නේ මේ හේතුව නිසා කියලා. මොකද පිරිමි කෙනෙක්ගේ තියෙන භෞතික ශක්තිය නිසා ගොඩාක් වෙලාවට සමාජීය විදියට පිරිමි කෙනාට තමයි මූලිකත්වය ලැබිලා තියෙන්නේ. මූලිකත්වය ලැබුණාට කමක් නැහැ. නමුත් ගෙයක් ඇතුළේ මේක වෙනස් වෙනා නේද? හැමදේම බලාගන්න යමු. ඉතින් ඒක එහෙම තමයි. හද මං කියන්නේ දැන් සමතැන අරගන්න යන මූලික තැනීම නෙමෙයි. ඒව හැමදේම මේ විභාවයට බාර දෙන්න. හිතුවිලි වලට හදවතට බාර දෙන්න. සියල්ල අපි බාර දෙන්න ඕනේ අපි හැඟීම් වලට හදවතට. එතකොට මට සමතැන දෙන්න ඕනේ කියලා අම්මා ඉල්ලන්න ඕනේ නෑ ගෙදරක. අම්මට નિરાයාසයෙන්ම තාත්තා සමතැන නෙමෙයි මූලික තැන දෙනා නේද? ගෙදරක ගෘහමූලිකයා තාත්තා වුණාට තාත්තා වෙන්න ඕන. මොකද බලාගන්න තාත්තා ආරක්ෂාව දෙන්න පුළුවන් තාත්තට. තාත්තා ගෘහමූලිකයා තමයි. හැබැයි තාත්තව දරුවන් මුළු ගෙදරම
කළමනාකරණය කරන්නේ මෙහෙයවන්නේ අම්මා. මොකද අම්මා ගාව තියෙන ප්‍රබල මව්වත්කම දරාගෙනයි ඒක කරන්නේ. එහෙනම් අම්මට වගකීමක් තියෙනවා. තාත්තා ගාව තියෙන ස්ට්‍රෙස් එක පුදුමාකාර විදියට පහළට අරගෙන යන්න. අම්මා ඒක කරන්න ඕනේ. අම්මා ඒක කරන්න නම් බලගැන්වීම ලබා ගන්න ඕනේ. ජීවිතේ පෞල් ජීවිතේ ලස්සන වෙන්නේ නිරාවල් වෙන්නේ අන්නකොට. ඒක මට දරුවන්ට කියා දෙන්නට ඕනි කියලා හිතුණා. මොකද ගොඩාක් මම දකිනවා මේ ගැටලුකාරී තත්ත්වයන්. මම සෞභාග්‍යයෙන් අඳුරට වැඩමුළුවේදී පෞල් ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම දිවි කරන්නේ මුලිමේ ස්ථාවරත්වය ඇති කිරීම. මුලිමේ ස්ථාවරත්වය කියලා කියන්නේ සියලු ගැටලු තමගේ ජීවිතේ නිවර්තලා යනවා. හැබැයි මම වැඩමුළුවේදී දරුවන්ගේ ගැටලු සියල්ලෙන්ම නිදහස් වෙන්න තමන්ගේ හිත ඇතුළේ හිර කරගෙන තියෙන සියලුම ගැටලු වට කියන්න මුලින්ම අවස්ථාවක් දෙනවා. ඉතින් මේ අවස්ථාව ඇතුළේ දරුවන්ට තියෙන සියලුම ගැටලු විසඳ ගන්න අවශ්‍ය කරන ශක්තිමය මාර්ගෝපදේශනය කියා දෙනවා. ඉතින් දරු ජීවිතේ දිනනවා මේ අවුරුදු 7ක් තිස්සේ. ඒ දරුවා පිටරට යන්න උත්සාහ කරලා කොළපලිඟු අභ්‍යාසය සිද්ධ කරලා ඒ දරුවගේ ජීවිතේ සාර්ථක වෙච්ච සතුටු පණිවිඩය. මේ වගේ සතුටු පණිවිඩ ඕන තරම් තියෙනවා. දරුවෝ මේ වීඩියෝ බලද්දී මේ වීඩියෝ එක පෝස්ට් කරලා ඒ සතුටු පණිවිඩ කියවන්න වගේව ලබා දෙන්නේ. මේ ශක්තිය නිවැරදිව වේවීම මේක ආකර්ෂණ නීතිය නෙමෙයි. සෞභාග්‍ය රන්දරට මාර්ගෝපදේශනය කියන්නේ ආකර්ෂණ නීතිය නෙමෙයි. ආකර්ෂණ නීතිය මේක සම්පූර්ණයෙන්ම වෙනසකට ආරෝප දෙයක් තමයි සෞභාග්‍ය රන්දරතු මාර්ගෝපදේශනේ. මේක වෙනස්ම විදේ ශක්ති විද්‍යාත්මක ක්‍රමවේදයක්. මේක මට ලබා දුන්නට මේ සබඳාමේ ප්‍රබලතම ශක්ති ආශිර්වාදයට මම ස්තුතිවන්ත වෙනවා. ඒක මෙහෙවන්නට ඕනි ක්‍රමවේදයක් තියෙනවා. භාවමය විදේ භෞතිකව සහ තමන්ගේ මුළු තමන්ගේ අතුලාන්තේ භෞතිකව සහ පරිසරය තමන්ගේ අභ්‍යන්තර පරිසරය බාහිර පරිසරය සහ ජීවත් වෙන පරිසරය සියල්ලම නිවැරදිව මෙහෙයවීමෙන් තමයි අපි ඒක කරන්නේ. ඒකට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම මම දරුවන්ට ලබා දීලා තියෙනවා. තමන් හැමදාම තමන්ගේ ජීවිතය තමන්ගේ අභ්‍යන්තර ජීවිතය බලකන්වන්නට ඕන ක්‍රමවේදයන් ටික කියා දීලා තියෙනවා. තමන්ගාව තමන්ගේ ඇතුළාන්තයේ තියෙන ඍණ ශක්තිය අවිහිරතාවයන් ඉවත් කරගන්නත් මම දරුවන්ට ශක්තිය ලබා දෙනවා. සහභාගී රන්දරට වැඩමුළුවේ ඒ වගේම තමන්ගේ ඇතුළත පරිසරයේ වගේම පිටත තමන්ගේ ශරීරයේ කොහොමද පවත්වාගෙන යන්න ඕනි ඒ පිළිබඳවත් මම දරුවන්ට කියා දීලා තියෙනවා. වීඩියෝ බලන්න වීඩියෝ බලද්දී මේ වෙනකොට 2000කට කිට්ටු වෙනවම මේ YouTube නාලිකාවට එකතු කරලා තියෙනවා. ඒව බලන්න, ඒව බලලා හරියට අවබෝධ කරගන්න. ඒ වගේම තමන් ජීවත් වෙන පරිසරයේ ප්‍රබලව තමන්ගේ භාවමය උද්දීපනයන් වලට සහ තමන්ට ශක්තිය ආකර්ෂණය වීමට ප්‍රබලව බලපානවා. ඒ නිසා ඒ මග පෙන්වීම් සියල්ලම මම දරුවන්ට ලබා දෙලා තියෙන ආශිර්වාද පොළ දුම්වට උරුව භාවිත කරන්න. ඒ වගේම ශාක හමුදාව තමන්ගේ නිවසේ බලගන්න ගන්න. දරුවන්ට හැමදාම ආධ්‍යාත්මික උද්දීපනය වෙන මව්වත්කම් ප්‍රබනෝසයා බලක් රන්සල්ලි පාසල ලබා දෙලා තියෙනවා. මේ සියල්ල තමන්ගේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එකක් වෙනවා. ඒක ඒකාන්තයි. ඒ නිසා ඒක හරියට කියවන්න, හරියට කියවලා ඒ දීලා තියෙන මාර්ගෝපදේශනේ හිතට ගන්න එක තමයි ඔයා ඔයාගේ ජීවිතය කරන ලොකුම ප්‍රබලම ආයෝජනය වෙන්නේ මේ පොත් තුන කියවන එක. ඒ වගේම ආශිර්වාද කුල දුවටරුවෙන් දවස් තුනෙන් තුනට තමන්ව බලගන්න ගන්න, තමන්ගේ පරිසරය බලගන්න ගන්න, හරියට අභ්‍යාස වැඩමි නිවැරදිව තමන්ගේ හදවතින්ම මේ සුබදාමේ ප්‍රබලතම ශක්තිය ආශිර්වාදයට භක්ති වත්තේමින් ජීවිතේ ඉදිරියට යන්න කියලා මගේ දරුවන්ට මම ආශිර්වාද කරනවා, මතක් කරනවා. ඉතින් දැන් තේරෙනවා නේද? ගෙදරක අම්මට කරන්න ලොකු රාජකාරියක් භෞතිකව වගේම ආධ්‍යාත්මිකවත් තියෙනවා. අම්මගේ ආශිර්වාදය නිසා මේ මුළු ලෝකෙම සැනසෙන්න පුළුවන්.
මට ඒක දරුවන්ට කියන්නට ඕනේ. අම්ම කෙනෙක් හරි විදියට තමන්ගේ ජීවිතේ මෙහෙවනවා නම් මව්වත්කම් නවකතාවේ අම්ම වගේ කවදාකවත් ඒ පවුලේ තියෙන ස්ථාවරත්වය, ඒ පවුලේ තියෙන ආදරය, ඒ පවුලේ තියෙන බැඳීම කවදාකවත් කැඩිලා බිඳිලා යන්නේ. පවුල කැඩිලා බිඳිලා යනවා නම් ඒකට හේතුව බොහෝ විට අම්මා ළඟ මව්වත්කම් අඩු වෙන්නත් හැකියාව තියෙනවා. ඒක නිසා හැම අම්මා කෙනෙක්ටම මව්වත්කම් දරා ගන්නට, හැම අම්මා කෙනෙක්ටම මව්වත්කම් වලින් බලගැන්වෙන්නට, ඒ වගේම හැම අම්මා කෙනෙක්ටම තමන්ගේ දුවට පුතාට මව්වත්කම් උගන්වන්නට හැකියාව ලැබේවා කියලා මං ආශිර්වාද කරනවා. ඒක අදිස්ථාන කරගෙනමයි මම මව්වත්කම් ඇත්තටම නිර්මාණය කරේ, මේ ලෝකයට දායාද කරේ. තව ටික කාලයකින් ඒක මම මේ මුළු ලෝකෙ පුරාම ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ මුළු ලෝකෙම ජීවිත ලස්සන කරන්නට රොබ රෝසයා මලක්, ඒ වගේම මව්වත්කම් රන්සල්ලි පාසල පුදුමාකාර විදියට උදව් කරන බව මට දන්නවා, මට දැනෙනවා. ඒක නිසා ඊට කලින් මගේ දරුවන් මේක කියවන්නේ, ඒක කියවන එක මට මුලින්ම මගේ රට හදන්න, මගේ වටේ ඉන්න දරුවෝ ටික හදන්න, මගේ මේ රට හදන්න ඊළඟටයි පන් මේ මුළු ලෝකයේම හදන්න. ඒක මතක් කරන්න ඕනේ. ඒ වෙදුවෙන් තමයි මෙච්චර කැප වෙන්නේ, නැත්තම් මට මා වෙනුවෙන් කැප වෙන්නේ කිසිම දෙයක් නැහැ. මේ මුළු ලෝකෙම දරුවෝ ලස්සනට තමන්ගේ ජීවිතේ ලස්සන කරගෙන ජීවත් වෙනවා නම් මට ඉන් එහාට වෙන කිසි දෙයක් ඕනේ නැහැ. ඉතින් මගේ දරුවන්ට ජීවිතේ සැනසීම, සුවදායක භාවය, භාග්‍යවන්ත භාවය නිරන්තරයෙන්ම ලැබේවා. ආදරණීය සෙනෙහස පිරුණු රැකවරණේ කරුණාවන්තකම, ලෙංගතුකම පිරුණු ලස්සන පවුල් ජීවිත ගෙවන්ත හැම දරුවෙක්ටම හැකියාව ලැබේවා. දරුවන්ගේ ජීවිත ආදරණීය වේවා. දරුවන්ගේ හිත ප්‍රබලව සුවපත් වේවා. හැම මොහොතකම සබදාමේ ප්‍රබලතම ශක්තිය තිලිනයන් ලබා ගනිමින් භාග්‍යවත් ජීවිත ගත කරන්නට හැම දරුවෙක්ටම හැකියාව ලැබේවා කියලා මම ආශිර්වාද කරමි. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැම දෙනාට.